ඔස්සේ පැමිණෙන දෙකකට හැකි කිලනොච්චි රෝහල LTTE තුවාලකරුවන්ගෙන් පිරිපවතින බව මෙම පිරිස සනාථ කරනවා සුළු සත්කමක් පවා සිදු කර ගැනීමට කිලනොච්චි රෝහලේ ශල්‍යාගාරවල ඉඩ නොලැබෙන බවයි මෙම රෝගීන් පවසන්නේ මේ නිසා කිලනොච්චි රෝහලේ සිටි ගර්භණී මවුරුන්ට පවා වමුණියාව රෝහලට පැමිණීමට සිදු වෙලා LTTE තුවාල ලැබූ තම සමාජිකයන් රෝහල් ගත කරන්නේ සාමාන්‍ය වැසියන් ලෙස සඳහන් කරමින් මේ නිසා රෝහල් බලධාරීන්ද මෙහිදී අසරණව ඇති බව මේ ජනතාව පෙන්වා දෙනවා මේ අතර යුද හමුදාව කොකාවිල් රූපවාහිනී සංස්ථා කුල්න පිහිටිවි ප්‍රදේශයේ ත්‍රස්ත ඉලක්ක රැසකට අද දිනේ සාර්ථකව ප්‍රහාර එල්ල කළා කුල්න පිහිටි කලාපයට තවත් ඇත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුරක් 1990 දී LTTE අල්ලාගත් රූපවාහිනී සංස්ථා කුළුණ දැන් LTTE ප්‍රධාන සංවේදන කටයුතු සිදු කරන ස්ථානය බවට පත්ව තිබෙනවා. මේ අතර වන්නේරු කුකුළම් LTTE ආරක්ෂක වැටරද අද හමුදාව ප්‍රහාර එල්ල කළා. පස්වෙනි විජේබා පාබල රෙජිමේන්තුවේ මෙම බටපිරිස විසින් තමයි කිලාලි ප්‍රාදේශීය කොටිනායක කලේ යලගන්න මැත්තාට මරු කැඳවූ මෙම ප්‍රහාරය එල්ල කළේ. ප්‍රාදේශීය කොටිනායකයාට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව කිලාලි කොටි ආරක්ෂක වළල්ලට නව නායකයෙකු හෝ පත් කර ගැනීමට කොටි සංවිධානය අසවත්ව සිටින බවයි යුද හමුදාව පවසන්නේ. යුද හමුදාවේ නිරීක්ෂණයන්ට අනුව දක්නට ලැබී ඇත්තේ කොටි සමාජිකයන්ට අනදීම් නොමැති ස්වභාවයක්. මගේ 8 මෑන් 8 දෙනෙකුගෙන් සමන්විත බටපිරිසක් මේ සඳහා මම සහභාගී කෙරෙව්වා. ඒකෙන් 4 දෙනෙක් මම 4 දෙනෙක් ඉස්සරහට දාලා හිටන් එම බංකරේට RPG වලින් අවි වලින් දවන්ත ප්‍රහාරයක් එල්ල කරා. ප්‍රහාරයක් එල්ල කරා. පසුව මට දැනගන්න ලැබුණා එම ප්‍රහාරයේදී කිලාලි ප්‍රදේශයේ තත්ත්වාදී නායකයෙකු කර්නල් කලේ යලගන් කියලා නමත්තා ජීවිතක්‍රේට පත් වෙලා තිනවා කියලා. අපිට කිසිම මේ අලාපණිය මුහුතුන් නැ අපි ඒ ඒ වෙඩි පහර මැද්ද මේ ඒ පංගරයට විනාශ වෙන RPG පහර එල්ලන ගලා ඊට අමතරව අපි ඕසි කියලා අපි පිටපසට ආටි ගත්තා. මෙම තත්ත්වය තම ප්‍රහාර සඳහා වාසි සහගත අංගමින් යොදා ගැනීමට යුද හමුදා බටපිරිස සමත්ව සිටිනවා. කිලාලි දිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් සිදු කරන 53 වන සේනාංකයට අයත් පස්වන ගැමුණු හේවා රෙජිමේන්තුව කොටි ආරක්ෂක වළල්ලට ඊයේ දැඩි ප්‍රහාරයක් එල්ල කළා. 8 දෙනා බැගින් සමන්විත කුඩා කණ්ඩායම් දෙකක් එක්ව මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කළේ රාත්‍රී අඳුර පැමිණෙමින් තිබූ අතරවාරයේ. ත්‍රස්තවාදීන්ගේ සුළු හවි ප්‍රහාරයක් හැර කිසිදු ප්‍රතිප්‍රහාරයක් එෙහිදී එල්ල වූයේ නැහැ. ඔවුන්ගේ ආරක්ෂක වළල්ල බිඳ දමමින් ඊට ඇතුළු වූ හමුදා බටපිරිස් එල්ල කළ ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ බව යුද හමුදාව සනාථ කළා. කරම්බුකුලම් ප්‍රදේශවලින් LTTE ආරක්ෂක බැම්ම බිඳදමා එය ආක්‍රමණය කර සිටින යුද හමුදාව LTTE ආරක්ෂක වැට තුලම රැඳී සිටිමිනුයි LTTE ප්‍රහාර එල්ල කරන්නේ යුද හමුදාවත් LTTE එකම ආරක්ෂක වැටක රැඳී සිටන අතර යුද හමුදාව ස්ථානගතව සිටින ප්‍රදේශයට දෙපසින් ඇත්තේ LTTE බංකරයි LTTE බංකර එකින් එක විනාශ කොට ආරක්ෂක වැට මුළුමනින්ම බිඳදමා ඉදිරියට යාම යුද හමුදාවේ ඉලක්කයයි මෙහි යුදාගල පස්බැම්ම මත පිටර නොපෙළෙන බංකර මෙන්ම දෙපස ඇති දහස් කන්නක් බිම්බෝම් බහමුවේ ඉතා ඉවසිලිවන්තව ක්‍රියාන්විතය දියත් කිරීමට සිදුව තිබෙනවා. ගිලිහි ගිය ප්‍රදේශය නැවත අල්ලා ගැනීමට LTTE ප්‍රහාර කරලි රසක්ම අද දිනේත් එල්ල කළා. LTTE මෙම අවසන් ප්‍රහාර දෛව මුහුණුවරක් ගෙන තිබුණද ඊට අසාර්ථකව හමුදාව ඊට මුහුණ දෙන දැකගත හැකි. යුද හමුදාවට LTTE පිරිස් බලය අඩු කිරීමට මෙය උල්පතක් බවට LTTE ම පත් කර ඇති බවයි හමුදාව පවසන්නේ. මේ අතර මාන්කුලම් දෙසට ගමන් කරමින් සිටින බටපිරිස් එම මාර්ගයෙන් LTTE පළවා හරමින් සිටනවා. මාන්කුලම් මන්සන්දියට ඇත්තේ තවත් කිලෝමීටර් 4ක දුරක්. කිලුච්චියට වූ LTTE ප්‍රධානතම සැපියුම් ප්‍රවේශයක් ලෙසයි මාන්කුලම් මාර්ගය සැලකෙන්නේ.
මාන්කුලම් මාර්ගයේ මෙම වැදගත්කම නිසාම LTTE මාර්ග බාධක යොදා මේ මාර්ගය දැඩි රැකවල් මැදයි පවත්වාගෙන ගියේ. යුදා හමුදාව මෙමන විට මාන්කුලම් මාර්ගයේ LTTE සියලුම සැපයුම් විද තමා තිබෙනවා. මාන්කුලම් මාර්ගයේ නිමවන්නේ යාපනයේ නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම් මන්සන්දියේ. රූපවාහිනී සමන් කුමාර රාම වික්‍රම මාන්කුලම් මාර්ගයේ සිට